ලංකා පස්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ 6වැනි සැසිවාරිය පසුගිය දෙදින පුරා ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. මෙහි පළමු දිනේ විශේෂ ආරාධිතින් ලෙස එක්වූයේ අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජෙනරාල් පසිඳු ගුණරත්න යන මහතුරුන්, දෙවන දිනේ විශේෂ ආරාධිතයා ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සහභාගී වුණා. රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා කැපවී කටයුතු කරන්නේ තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් බවයි ඒ මහතා මෙහිදී සඳහන් කළේ. අලුත් ආර්ථිකයක් මේ රටේ දැක්කේ 1977-78 ආරම්භ වෙච්ච ඒ අලුත් ආර්ථිකය. ඉන් පසු ඒවට සංශෝධනාව මිස සම්පූර්ණයෙන් අලුත් ආර්ථිකයක් රටට ආවේ නැහැ. අපි ලෝකෙත් එක්ක ඉදිරියට ගිය වේගෙ මදි වුණා. ඒ වගේම අපේ ආර්ථිකයට දේශපාලන බලපෑම් විශාල ලෙස බලපෑවා. ඒ විතරක් නෙවෙයි, අපේ තරුණ දරුවන්ගේ ආකල්පත් විශාල ලෙස බලපෑවා. විදේශගත වෙන තරුණෙක් වැඩ කරන ආකාරයට නෙවෙයි, ලංකාව තුළදී වැඩ කරද්දී වැඩ කටයුතු කරන්නේ. විදේශවල අපේ ශ්‍රම බලකාය පිළිබඳව ඉතාම ඉහළ අදහස් තරයි. අපි බලන්න ඕනේ ඇයි ඒ තත්ත්වේ ඇති වෙන්නේ කියලා. ලබන ආදායම සෑහෙනවද ජීවිතයක් ගෙනියන්න මෙහෙ ඉදදී. එතනට තමයි එන්නේ. අපි මොන දෙයක් අලුත් කරත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගෙනාවත් ඒ සමගම යා යුතුව තියෙන තව වැදගත් කාරණා කීපයක් තියෙනවා. ජනාධිපතිතුමා හැම වෙලාවෙම ඉගෙන ගන්න. ඒක තමයි අධ්‍යාපනය, නැත්නම් දැනුම, නැත්නම් පුහුණුව කියන්නේ. ආර්ථික පරිවර්තන පනත් කැඩුම් පද හඳුන්වා දෙනවා නුදුරේදී සම්මත වේවි. එතකොට ස්ටාලින් සේවාව නවතාක්ෂණය ලංකාවට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා. ජාතික ආරක්ෂාවට මේ හරහා යම්කිසි බලපෑමක් සිද්ධ වෙනවා. ජනාධිපතිවරයා පසුගිය දිනවල ප්‍රකාශ කළා නව පනත් බොහෝමයක් හඳුන්වා දෙන්න නියමිතව තියෙනවා, හැබැයි කාලය මදි කියලා. ඒ සඳහන් කරපු පනත් තුළ මේ ජාතික ආරක්ෂාවට අදාළ නව නීති සම්පාදනය වීම සම්බන්ධ මොන හරි කරුණක් තිබෙනවා? ජාතික ආරක්ෂාව කියවම සිකියුරිටි කියන වචනෙට අපි සීමා කරනවා. නමුත් ජාතික ආරක්ෂාවට ඇතුළත් වෙනවා එනර්ජි සිකියුරිටි කියන ඒ හැම දෙයක්ම. අපි අලුත් පනත් ගණනාවක් ගේනවා. එකක් නැෂනල් සිකියුරිටි සෙක්‍රටේරියට් කාර්යාංශ, ඒ වගේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරත් අලුත් කරනවා. ඒ වගකීම් මොනවද කියලා අලුතෙන් අපි සඳහන් කරනවා. ඒකට තව ත්‍රිවිධ හමුදාවේ වගකීම් ටිකක් අපි සංශෝධනය කරනවා ඒ අවස්ථාවේදී. නමුත් වැඩිපුරම අපි පරිස්සම් වෙන්න ඕනේ ප්‍රදේශයේ එන්නේ තාක්ෂණික සයිබර් සිකියුරිටි කියන එකට. ඒකට 50 ගහක් කියනවා.